කජු කර්මාන්තයේ යෙදෙන බොහෝ දෙනෙකු කජු මදවල කුරුට්ට ඉවත් කිරීමට ගතවන කාලය ශ්‍රමය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. ඉතින් මේ වැඩේ දැන් යන්ත්‍රානුසාරයෙන් සිදු කර ගැනීමට අවස්ථාව සැලසලා. මේ වරටට සැබවින්ම නව නිපැයුම්. මේ තමයි කැෂ් ඔටෝමැටික් කැෂ් රූපීල් මැෂින් එක. මේ 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 යන්ත්‍රය භාවිතාවෙන් පුළුවන් අපට කජු මදවල තියෙන කුරුට්ට අයින් කරගන්න. දැනට ලංකාවේ මේ මැෂින් එක නිෂ්පාදනය කිරීමට පෙර භාවිතා කරේ මැනුවල් විදිහට තමයි කුරුට්ට අයින් කරේ. ගෙවල් වල අතින් තමයි කුරුට්ට අයින් කරේ. ඒ සඳහා එයාලා කජු කැටියක දාලා කප් කරලා ඉන්පසුව තමයි පිහි කැල්ලකින් තමයි කුරුට්ට අයින් කරේ. ඒ ඒ ක්‍රමයකට කරනකොට කජු වලට වෙන හානිය වැඩි. මොකද අර පිහියෙන් අයින් කරනකොට පිහියේ අර මේ මදේ පළුදු වෙන්න තියෙන වාසිය වැඩි. ඒ වගේම බලපුරුදු කෙනෙකුට වුණත් පුළුවන් පැයට සාමාන්‍යයෙන් කජු කිලෝ 2ක් 3ක් වගේ තමයි සුද්ධ කරගන්න. ඒ වගේම තමයි දැන් දැනට තියෙන ප්‍රශ්නේ තමයි මේ කජු බලපුරුදු පුහුණු සේවකයන් නැහැ මේ ක්‍රියාවලිය කරගන්න. ඒ නිසා තමයි මේ මම මේ යන්ත්‍රයක් සෑදීමට යොමු වුණේ. මේ මෙම යන්ත්‍රයේ භාවිතාවෙන් පැයට පුළුවන් අපට කජු කිලෝ 15ක් 40ක් අතර ප්‍රමාණයක් සුද්ධ කරගන්න. මොකද මේ 15ක් 40ක් කියන්නේ මේ යන්ත්‍රයට භාවිතා කරන සම්පීඩන යන්ත්‍රය කම්ප්‍රෙසර් එකේ මත ධාරිතාව තීරණය වෙනවා. අපට සිංගල් ෆේස් කම්ප්‍රෙසරයක් හෝ 3 ෆේස් කම්ප්‍රෙසරයක් පුළුවන් භාවිතා කරන්න. මේ මැෂින් එක ඔටෝමැටික් මැෂින් එකක්. මේට අපිට පුළුවන් මෙතෙන්ට මේ ඔපර එකට කජු කිලෝ 5ක් 6ක් එකපාර ලෝඩ් කරගන්න. ඉන්පසුව මෙම යන්ත්‍රයේ තියෙනවා අපට කජු අපි මේක බැච් ටයිප් පීලින් මැෂින් එකක්. ඒ කියන්නේ බැච් එකක් ගන්නවා, පීල් කරනවා, වයින් කරනවා. මේක බැච් ටයිප් පීලින් මැෂින් එකක්. මේක අපිට තියෙනවා මේ සිරුරු මාරු කරගන්න අවශ්‍යයි. කොච්චර කජු ප්‍රමාණයක් අපි යන්ත්‍රයට ඇතුල් කරනවද, කොච්චර කාලයක් අපි සුද්ධ කරනවද, ඒ ටික අපි මේ යන්ත්‍රය ඒ කජු වල ඒ අවස්ථාවේ තියෙන පදම මත නැත්තම් මොයිස්චර් රේට් එක මත තමයි තීරණය කරන්නේ. මොකද මොයිස්චර් රේට් එක වෙනස් වෙනවා වැස්සත් එක්ක අවුවත් එක්ක. ඒ නිසා ඒ වෙලාවේ තියෙන මොයිස්චර් රේට් එක මත තමයි මේ දෙක තීරණය කරන්නේ. මේ දෙක සිරු මාරු කරගත්තාන් පසු අපිට පුළුවන් යන්ත්‍රය ඔන් කරගන්න. ඔන් කරගෙන යන්ත්‍රය ක්‍රියා කරායන් පසුව යන්ත්‍රයේ මේ කොටසෙන් මද අයින් වෙනවා. යන්ත්‍රයේ එහා පැත්තෙන් කුරුට්ට වෙනම අයින් වෙනවා. ඒ විදිහට දෙවිදිහකට කුරුට්ට වෙනමයි මද වෙනමයි අපිට පුළුවන් ලබා ගන්න. මේ යන්ත්‍රයේ භාවිතයට සම්පීඩක යන්ත්‍රයක් අවශ්‍යයි. ඒ සම්පීඩක යන්ත්‍රය සිංගල් ෆේස් හෝ 3 ෆේස් වලින් දෙකම පුළුවන් ගන්න. අපි මේ යන්ත්‍රයක් සඳහා වසර වගකීමක් දෙනවා. ඒ වගකීමෙන් පසුව දිගටම අලවියෙන් පසු සේවා ආපසෙල් සර්විස් එක දෙනවා. දවස පුරාම පැය 8ක් වැඩ කරන කර්මාන්ත ශාලාවක මෙම යන්ත්‍රය භාවිතයෙන් කජු කිලෝ 300ක් 350ක් අතර පුළුවන් සුද්ධ කරගන්න. මේ තමයි හීටඩ් ෆීලිම් මැෂින් එක. මම පළවෙනියට කතා කරපු මාදිලියට වඩා දියුණු මාදිලියක් තමයි මේක. මේක මම පළවෙනි මාදිලියේදී කතා කරා. අපි කජු මෙම යන්ත්‍රයට දැමීමට කලින් ඒකට ප්‍රී ට්‍රීට්මන්ට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ කජු වල මොයිස්චර් රේට් එක හදා ගන්න ඕනේ කියලා. ඒක සාමාන්‍යයෙන් බොහෝ අය අවුට දාලා කරනවා, නැත්නම් ඩිහයිඩ්‍රේෂන් යුනිට් එකක් භාවිතා කරනවා. දැන් මේ යන්ත්‍රයේ තියෙන විශේෂත්වය තමයි එහෙම දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මේකේ ඔටෝමැටික් හීටින් සිස්ටම් එකක් තියෙනවා. මේකේ මේ හීටින් සිස්ටම් එකෙන් අපට අවශ්‍ය ගන්නට පුළුවන් මේ උෂ්ණත්වය පාලනය කරගන්න. ඒ උෂ්ණත්වය පාලනය කිරීමත් සමගම කජු වලට අවශ්‍ය මොයිස්චර් රේට් එක ඇතුළෙම හැදෙනවා ඉබේටම. ඒ නිසා මෙම යන්ත්‍රයට අමතර ප්‍රී ට්‍රීට්මන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. යන්ත්‍රයේ තුලම ප්‍රී ට්‍රීට්මන්ට් එකක් සැකසීලා කජු පීලින් වීම සිද්ධ වෙනවා. මෙම යන්ත්‍රයේ භාවිතාවෙන් පැයට කිලෝ 45ක් විතර පුළුවන් සුද්ධ කරගන්න. පීලින් බට්ට කජු වල කුරුට්ට ඉවත් කරන්නට ඇති සරලම උපකරණය. මේ තමයි පීලින් බට්ට. පීලින් මැෂින් පවුලේ කුඩාම සමාජිකයා. මෙයා තමයි ලංකාවේ වැඩිම ප්‍රචලිත පීලින් මැෂින් එක. මේ යන්ත්‍රය සඳහා අනික් යන්ත්‍ර වගේ විදුලිය අවශ්‍ය වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රොනික
පාල් පාලන එකක අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයා මෙයාට නියුමැටික් ප්‍රෙෂරයිස් නියුමැටික් එයා ප්‍රෙෂර් එක විතරයි අවශ්‍ය වෙන්නේ. 100%ක්ම මැනුවල් පීලිං මැෂින් එකක්. ඒ නිසා දෝෂ ගොඩාක් අඩුයි. පැයට කිලෝ 5ක් 7ක් අතර ප්‍රමාණයක් පුළුවන් සුද්ධ කරගන්න. ගෙදරක කුඩා ප්‍රමාණයේ කජු ව්‍යාපාරයක් කරන අයට හොඳටම මේ මැෂින් එක ඇති ගැලපෙනවා. කුඩා ප්‍රමාණයේ සේකන් ලීටර් 200ක වගේ කම්ප්‍රෙසර් එකකින් පුළුවන් වැඩ කරන්න. ඒ වගේ වාසි ගොඩාක් තියෙනවා මේ පීලිං බට්ටා පීලිං මැෂින් එකේ.